පර්වතයක් මුදුනේ බුදුන් වැඩි ස්ථානයක් වඳින්න යනවා. කොහෙද? සිරිපාදේ. ඔබ දන්නවද සිරිපාදේ වන්දනාවට කියන නමක් තියෙනවා? ඒකට කියන නම තමයි පාද වීතිහාර පුණ්‍ය කර්මය කියලා. ඒක වෙන තැන්වලින් රැස් වෙන්නේ නැහැ. ඉගෙන බුදුරජාණන් වහන්සේට වඳින්න පියවර බොහෝමයක් තියතිය යන්න ඕන. මම දැක්ක ඉස්සර මිනිසුන්ගේ කරදරවලදී ප්‍රභූවරු එහෙම නැත්නම් ධර්මයේ දන්න අය දීපු උත්තර ඒ තැන්වලදී එයාලා දීපු උත්තරයක් තමයි කරදර වැඩි නම් ප්‍රශ්න වැඩි නම් ඔය ගොඩාක් ඔය දරුවෝ නැති අයට බඩේ දරුවෝ ගස්සා වෙන අයට අමනුෂ ප්‍රශ්න වැඩි අයට ඒ අයට ඉස්සර දීලා තියෙන ප්‍රතික්‍රමයක් තමයි සිරිපාදේ නගින්න කියන්නේ. ඒ කියන්නේ කන්දක් මොදුනේ සිද්ධාස්ථාන වඳින්න යන්න ඕන. සිරිපාද පමණක් නොවේ කඳු මොදුනේ සිද්ධාස්ථාන. ඒ කියන්නේ පාද විතිහාර. මම දැක්කා අජිත සූත්‍රයේ සුත්ත නිපාතේ පරායන වර්ගයේ ඒ බුදුරජාණන් වහන්සේ අජිත ඇතුළු 16ක් තාපසවරුන්ට බුදුරජාණන් වහන්සේ මොන ගැහුනොත් ළඟ ස්ථානයකදී බුදුරජාණන් වහන්සේ දකිනවා මෙයාගේ අරහත්වයට මෝරලා නැහැ, මේ මේ අයගේ හිත තවම මෝරලා නැහැ, මම මේ අයගෙන් දුරට යන්න ඕන. යනකොට බුදු කෙනෙක් හොයාගෙන වැඩිපුර ගමන් කිරීම මුල් කරගෙන මෙයාලගේ හිත මෝරනවා. බුදුරජාණන් වහන්සේ දකින අදහස තියාගෙන ගොඩක් දුර යනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කිලෝමීටර 1000 ගානක් ඈතට ගිහිල්ලා තියෙනවා අර මිනිසුන්ට වැඩිපුර එන්න. ඒ එහෙම ඇවිල්ලත් ඒ අජිත ඇතුළු ඒ 16 දෙනා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා එන්න එන්න බුදුරජාණන් වහන්සේ දුරට වඩිනවා. එතකොට එයාලා බුදුරජාණන් වහන්සේ අද හිටපු තැනට එයාලා හෙට එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වෙන තැනකට වැඩලා. එතකොට මේ අයගේ හිත මෝරවන්න මගේ බුදුරජාණන් වහන්සේ කොච්චර වැඩියද ඇතට. එහෙනම් සමහර පෞකාර මිනිස්සු සමහරට බුද්ධාගමේ නොවන මිනිස්සු කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර අය අහනවා ප්‍රශ්නය, ඇයි අමාරුවෙන් යන්න සිරිපාදේ සමනල කන්ද මුදුනේ සිරිපතුල තිබ්බේ කියලා.